ගෙදරයිඳන් ටියෂන් ශ්‍රී ලංකා ටෙලිකොම් POTV හඳුන්වා දෙන TV තක්ෂලාව EOD Education on Demand දැන් POTV වෙතින් අද 2019 මාර්තු 31 ඉරිදා සිරස්තල බීමත්ව රිය අනතුරක් සිදු කළ ටෙස් නායක දිමුත්ත පොලිස් ඇප තුවාලකරු රෝහලේ වැයශීර්ෂ පරාශය නිසා පළත් සභහ සහ පළත් පාලන සේවකීන්ට වැටුප් ගෙවීමේ අර්බුදයක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙලාවේ පඩිගෙවීම පිළිබඳ විශාල අර්බුදයක් නිර්මාණය කළ තිබෙනවා මත්ද්‍රව්‍ය චාවාරම් වල නිරත කතෝලිකයින් සභාවෙන් ඉවත් කළ යුතුයි. කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්. මිලේනියම් කෝපරේෂන් කාර්යාලය අරලියගහ මන්දිරේ විමල් ලියකියවිලි පෙන්වයි. මෙන්න දිනවා ලිපියක්. මිලේනියම් ටැලන්ට් කෝපරේෂන් ශ්‍රී ලංකා ඔෆිස් සෙකන්ඩ් ෆ්ලෝර් නිව් බිල්ඩින් නෝත් වින් ටෙම්පල් ට්‍රීස් කොළඹ 3. රේඩියෝ ඉතිහාසය අලුත් වෙයි. FM දෙරණෙන් කෝටියක් ජයග්‍රහකයා අකුරැස්සෙන් ශ්‍රී ලාංකීය රේඩියෝ ඉතිහාසයේ පළමු කෝටිපති ආබාධ පත්වන්නේ කේ සංක From Other Derana This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit Live from Studio 24 in Colombo Hi Bhuvan ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්ම වසරේ ප්‍රවෘත්ති සපයන්නා ලෙසින්ද සම්මානයෙන් පිදුම් ලැබූ අද දෙරණ ප්‍රධාන ප්‍රකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අද අලුයම රුය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමත්ව සිට ඇති බව පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැද වූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය අනතුරට ලක්ව ඇත්තේ බොරැල්ල කිංසි පෙදෙසේදී. ඒ අද අලුයම 5:15ට පමණ. දිමුත්ගේ ජීප් රථය ත්‍රිරෝද රථයක ඉදිරිපස වම් කෙළවරේ ගැටියේ සිට අතර අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාව වන විට දිමුත් බීමත්ව සිටි බවට අනාවරණී වී ඇති අතර ඒ අනුව බොරැල්ල පොලිසිය විසින් ඔහුව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැරීමට පොලිසිය පේවර ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා සහ ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බවට බොරැල්ල පොලිසිය හමුවේ ප්‍රකාශ දෙකක් සටහන් කර ඇති බැවින් දිමුත් කරුණාරත්නට පොලිස් ඇප ලබා දී ඇති බවයි. වාහන භාරව සිටින නියෝජ්‍ය පොලිස් ප්‍රතිපව දැනුවත් කිරීමකින් තොරවයි මේ ඇප ලබා දීම සිදු කරලා තියෙන්නේ. ඒ පිළිබඳව පොලිස් ප්‍රතිතුමාගේ අවධානයට යොමු වෙලා තිබෙනවා. ඒ අනුව දිමුත් කරුණාරත්නව හෙට දින අලුත් කඩේ මහේශ්වාත අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2012 වසරේදී ශ්‍රී ලංකා පෙළ නියෝජනය කිරීමේ වරම් පළමුවරට ලැබූ දිමුත් කරුණාරත්න මෙවන විට තෙස් තරඟ 60කට සහ එක් දින තරඟ 17කට ක්‍රීඩා කර ඇති අතර ඒකොත් දකුණු අප්‍රිකානු තෙස් තරඟාවලියේදී පළමුවරට ටෙස්ට් නායකත්වයට පත්ව ඓතිහාසික ටෙස්ට් ජයක දිනා දීමටද සමත් වුණා. මේ අතර දිමුත් කරුණාරත්නගේ රිය අනතුර පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තම ආයතනය සමග ඔහු එළඹි කොන්ත්‍රාත්තුව ගැන අධ්‍යයනය කරමින් සිටින අතර ඒ අනුව විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි. පළත් සභා සහ පළත් පාලන අමාත්‍යාංශ වැයශීර්ෂ පරාජය වීම නිසා එම අමාත්‍යාංශයට අදාළ ආයතනවල ලක්ෂ 5ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට අවුරුදු සමයේ වැටුප් හා දීමනා ලබා දීම ගැටලුවක් වී ඇති බව අමාත්‍ය වජිරාභය වර්ධන මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් හැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ එහි වගකීම විරුද්ධ පක්ෂය භාරගත යුතු බවයි. පක්ෂ නායකයන් විසින් ගත් තීන්දුව අභිභව හදිසියේ බෙදීමක් ඉල්ලීම නිසා වැයශීර්ෂ ගණනාවක් පරාජයට පත් කළ තිබෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙලාවේ පඩිගෙවීම පිළිබඳ විශාල අර්බුදයක් නිර්මාණය කළ තිබෙනවා. බිලියන 1356ක පළාත් සභා 9ක පළාත් පාලන ආයතන 346ක රාජ්‍ය සේවකයන් ලක්ෂ 5 මාරකට කරලා තිබෙන ක්‍රියාවලිය දිහා බැලුවහම ඇත්ත වශයෙන් ඉතාම
පුදුම සාගතයි. මොකද තමන්ගේ බලය තිබෙන ආයතනවල වැයශීර්ෂ පරාජයට පත් කිරීම අරුම පුදුම ක්‍රියාවලිය. පස්වෙනිදාට ප්‍රථම මෙය සම්මත කිරීම සිදු කළ යුතුව තිබෙනවා. එසේ නොකොලොත් එහි වගකීමත් ඒ කරන ක්‍රියාවලියේ කණ්ඩායම විසින්ම බාරගත යුතුව තිබෙනවා. ඒක පක්ෂ තීරණයක් නෙවෙයිනේ. එතුමා කම්කරු ඇමති ඉද්දී 99 වැයශීර්ෂයක් පැරදුනහම ආණ්ඩුව පැරදුන්නේ ආණ්ඩුව තිබුණා. වැයශීර්ෂයක් පරාජය කිරීමෙන් ගත හැකි ජයග්‍රහණයක් නොමැති බව පාර්ලිමේන්තු ඉතිහාසයේ ආදර්ශය ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඇත්ත පක්ෂනායකින්ගේ අර එකඟතාවය විශ්වාසය තියලා වැඩ කරපු එක වැරදි. මොකද විරුද්ධ පක්ෂයක් ඒ අයගේ කාර්යය කරනවා. වැයශීර්ෂ පරාජය ගැන මෙන්ම පවතින විදුලි අර්බුදය පිළිබඳව දේශපාලන වේදිකාවේදී තවත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා. වැයශීර්ෂ දෙක පරාදායි ආණ්ඩුවේ බහුතරය නැහැ කියන එක දැන් ඔප්පු වුණා. අපේ සැලස්ම ඊටයි බොහොම ප්‍රබලයි. අපි අවශ්‍ය චන්දරේ ගෙනහලා තිබුණා. යවන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් යවුවා අපි. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු වාහනේ නගලා දොරත් වහලා අපි යවුවා යන්න මල්ලි අපිත් යනවා කියලා. ඇත්තටම මෙතින් මම කියන එක්සත් ජාතික පක්ෂයේ පසුබිල මන්ත්‍රීවරුන් මේ කටයුත්තේදී ඒ ඇත්තගේ යම්කිසි එකඟතාවයකින් අපිට සහයෝගයක් දෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ඒ වෙයි ශීර්ෂ පරද්දන්න. අපිත් අපි පසුබිල මන්ත්‍රීවරු පොඩ්ඩක් අපි හයිය පෙන්න ඕනේ කියලා නම් එදා ඔක්කොම පොඩි සෙල්ලමක් දාලා අපි මග හැරියා. ඔතනදී පෙරදුනා. එහෙම නැතුව ඒක පරදෙන්න ඕනේ කියලා පරදවුවේ නෑ. අපි පොඩ්ඩක් රෙඩ් ලයිට් එකක් පෙන්නුව අපි උන්ට. පොඩ්ඩක් බලන්න අපි ඒකේ වැඩක් කියලා. අපි චම්පි කරනව කැමතුමාට තමුන්නාංශල වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම පාඩම ගන්නුවේ පෙරේද පාර්ලිමේන්තුවේ වැයශීර්ෂය පරාජය කරන. අන්තිමට UNP කාවෙත් නැ චන්දේ. එතුමා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහ පහක් මට්ටමට ගිහිල්ලා විවේචනය කරා. තාම අවස්ථාවාදීව කරපු දෙයක්. ඉතින් මිරිස් කුඩු කල්ලියෙන් පාර්ලිමේන්තුවේ උඩට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් රජය ඒ වැයශීර්ෂ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය මොකද අපි ඒකේ තමයි වැඩි පිරිසක් සේවකයෝ ඉන්නේ. ඒගොල්ලන්ට අපිට අවුරුද්දට කලින් වැටුප් ගෙවන්න ආදිය කරන්න තියෙනවා. ඒ කටයුතු අපි කරනවා. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී අනුමත කරගන්න රජය කටයුතු කරනවා. මේ ක්‍රියාදාමය පිටපස්ස විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ පසුබිල මන්ත්‍රීවරු සිටියයි කියන කාරණේ. මේක පිටිපස්සේ ඉන්නේ එජාපේ පසුබිල මන්ත්‍රීලා නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මිරිස් කුඩු කල්ලි. අපි ලබන සතියේ ඒ යෝජනා දෙකම නැවතත් ඉදිරිපත් කළා. අපි සම්මත කරගන්නවා. හැබැයි මම එකක් කියන්න ඕන. පක්ෂනායක රැස්වීමේදී ඒකකතාවයක් තිබුණා ඡන්ද இல்லන්නේ නැහැ කියලා. ඒ ඒකකතාවේ අපි විශ්වාස කෙරුවා. අන්තිමට මොකක්ද උනේ අපිට පිහින් යන්න. පැය 24ක් ලයිට් දෙන්න බැරි ආණ්ඩුව අපිට තිබෙන්නේ. රවි කරුණානායක එයාගේ Facebook එකේ දාලා තිනොත් ජනතාවනි මට සමා වෙන්න කිව්වා. ඔහුගේ චිත්‍රපටිකුත් තිබ්බ මීට කලින් නඳුනි මට සමා වෙන්න කියලා. රවි හැමදාම පැය 24ම දවස් 300ට පමණ ජනතාවට ධන ගාලා සමා විල්ලන්න ඕන. නේද? සත්වස කෑවට මහ බැංකුව බැඳුම් කර වංචාවට සම්බන්ධ වුණාට ආන් සමා විල්ලන්න ඕන දේවල්. වෙනකොට ජලාශ ආශ්‍රිතව કૃතිම වැසි වස්සන්න අවශ්‍ය කටයුතු කරගෙන යන පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් සූර්ය බල ශක්තිය මගින් මේ විදුලි බලය ලබා ගන්න. ලෝකේ වැඩි බුද්ධිමය හැකියාව තියෙන මිනිස්සු ඉන්න රටකට පත් වෙනදී අලුත් සංඛ්‍යා ලේඛන ස්ටැටිස්ටා කියන සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව අයින්ස්ටයින්ට දිවිච්ච බුද්ධියකට වඩා වැඩි බුද්ධියක් තියෙන මිනිස්සු ඔන්න අපේ රට නේ මේ විදුලි බලය නැතිට මේ වැඩ කරන්න ජෙනරේටරේ දිනන අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාලිගාවත්තේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මාලිගාවත්ත කාල්ටන් පෙරපාසලේ අවුරුදු උළෙල සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගි වුණා. අයවැයෙන් තුනින් එකක් පරාජයට පත් වුණා. අද තියෙන අස්ථාවර ආණ්ඩුවක් ජනාධිපතිවරයා එක පැත්තක අගමැති එක පැත්තක කිසිම තීන්දුවක් ගන්න බෑ. තීන්දුව ගන්න පුළුවන් අපිට විරුද්ධව පලි ගැනීමේ තීන්දුව විතරයි ගන්න පුළුවන්. මෙන්න කිසිම තීන්දුවක් ආණ්ඩුවේ රට සංවර්ධනය සඳහා තීන්දුව අරගන්න බෑ. තරග කරන්න කියන්නේ පළාත් සභාව තියන්න කියන්නේ මුලින් කැට්ට තියලා අපි දිනනවා. සර් කවුද අපේක්ෂකතුමා කොහොමද? අපේක්ෂකයා විලාට දිනන අපේක්ෂකෙක් තමයි දෙන්නේ. මේ අතර බලංගොඩ නළුවෙල ශ්‍රී පියදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයන්න් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට විපක්ෂ නායකවරයා අද සහභාගි වුණා. මේ දවස්වල මේ තියෙන රස්නෙට
ප්‍රීතිමත් ලයිට් කැපිල්ලක් කරනවා කියලා තමයි යාලා කියන්නේ. ඒව අනිත් පැත්තෙන් වතුර කපලා දැන් මං අද එන්න ප්‍රමාද වුණත් එක හේතුව ඊයේ රෑ 9 ඉඳලා අද උදේ 9 වෙනකම් කපලා කිසිම කලමනාකරණත්වයක් නැතුව එකම පරමාර්ථය කොමිස් ගෙහිල්ල හැර වෙන දෙයක් නෙවෙයි. ඔබ විඳින දුක, ඔබ විඳින පීඩනය පාලනය කරන දේශපාලන නායකයන්ට නැහැ. ඒ වගේම අද බුදුදහමට තියෙන තැන ගැන අපි කතා කරන්න ඕනේ. විවස්ථාවේ තියෙන්නේ බුද්ධ ආගම කියලා. අලුත් දෙකේ තියෙන්නේ ආගම කියලා. ඉතින් මේ විදිහට මුළු ජාතියක් රවට්ටන්න කටයුතු කරගෙන යනවා. අද පන්සල් ඩෝසර් කරනවා, නිවාස හදන්නේ කියලා කැලෑ ටික කපනවා, විජිතපුර ඒ නටබුන් සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා නිවාස හදන්න සූදානමක් තිබුණා පසුගිය කාලේ. ඉතින් මේවා අහක බලාගෙන හිටියොත් අපිට මේ කාන්තාරයක් විතරක් නෙවෙයි මේ තියෙන රස්නේ තව තවත් වැඩි වෙවි. මතභේදයට තුඩු දී තිබෙන මිලේනියම් කෝපරේෂන් අමරිකානු ආයතනයේ මෙරට කාර්යාලය අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇතැයි තමාට සනාථ කළ හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමා ඒ බව ලියකියවිලි සහිතව සනාථ කරන බැවින් සාගල රත්නායක අමාත්‍යවරයා මන්ත්‍රීදුරයෙන් ඉවත් වන්නේද යන්න ඔහු අද දංකොටුවේ පැවති ජනහමුකදී ප්‍රශ්න කර සිටියා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක කියන ඒ ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකාවට අයත් කාර්යාලය තියෙන්නේ අරලියගහ මන්දිරය ඇතුළේ තමයි. මම ඒක ඔප්පු කරනවා. මෙන්න දිනන ලිපියක්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිත. පෙබරවාරි 15 2019. මේක යවන්නේ මිස්ටර් WH කරුණාරත්න සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් ලෑන්ඩ් ඇන්ඩ් පාර්ලිමන්ටරි රිෆෝම්ස්. මේකේ අස්සම් කරන්නේ කවුද? ආර් සිරිවර්ධන, නැෂනල් කන්සල්ටන්ට් ඇලිරා කෝඩිනේටර්. Millennium Challenge Corporation Sri Lanka office second floor new building north wing temple trees Colombo 3 telephone 71244.1 71244.2 මේ දිහිමි අරලියගහ මන්දිරය ඇතුලේ. එතකොට දැන් ඇමරිකානු ආයතනයක ලංකාවේ කාර්යාලය තියෙන්නේ අරලියගහ මන්දිරයේ පරිශ්‍රය ඇතුලේ. දැන් සාගල රත්නායක මහත්තයා කිව්වනේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. ඔන්න මම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපියකින්ම ඔප්පු කළා. දැන් මොකද කියන්නේ සාගල රත්නායක මහත්තයා මන්ත්‍රීකමෙන් අයින් වෙනවද? ඒ විතරක් නෙවෙයි. දැන් මේ දවස්වල යනවා ලංකාවේ ඉඩම් මනිනවා. ඉඩම් මනිනවා, ඉඩම් සිටියම් ගත කරනවා. ඒ රාජ්‍ය ඉඩම් මැනලා සිටියම් ගත කරන්න මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියනවා අපි මේක කරන්නම් මෙච්චර මුදලකට කියලා. ඒ මුදල වගේ කීප ගුණයක් වැඩියෙන් ඇමරිකානු මිනින්දෝරු ආයතනයක් කියනවා මේ වැඩේ අපට දෙන්න අපි කරන්නම් කියලා. ඒ ආයතනයේ නම ට්‍රයිම්බල්. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය පත් කරනවා කැබිනට් අනුගමිටුවක්. මිනුම් කටයුතු සහ සිටියම් ගත කිරීමේ කටයුතු දෙන්නේ කාටද කියන එක තීරණය කරන්න. කවුද අනුගමිටුවේ ඉන්නේ? මිස්ටර් උදයසෙනි විරත්න, මිස්ටර් IHK මහානා, මිස්ටර් PNP උදයකාන්ත, මිස් පියුමි ආටිගල්, මිස්ටර් මැතිව් ඩෙලාන. එයාත් එයාගේ අනතුර තමයි බිස්නස් ඒරියා ඩිරෙක්ටර් ට්‍රයිම්බල්. මිස්ටර් ෆිලිස් ස්මරන්ස්කි. එයා තමයි ෆිනෑන්ස් ඩිරෙක්ටර් ට්‍රයිම්බල් කියන ආයතනයේ. මිසිස් ජිල් අර්බන් කේල්, මට ඒක කියන්න බෑ අමුතු නම. එයා තමයි එක්සිකියුටිව් ඩිරෙක්ටර් කන්සල්ටින් සොලූෂන් ට්‍රයිම්බල්. මිස්ටර් ජැක් මැකෙන්නියා. එයා ජියෝ ස්පේෂල් මැනේජර් ට්‍රයිම්බල්. ඉතින් අන්තිමට මේ අරුම මුදුම අනුකම්පිතව තීරණය කරනවා ට්‍රයිම්බල් එකටම දෙන්න. දැන් $12 මිලියන් 150කට ලංකාවේ ඉඩම් මනින වැඩේ කරන්නේ ඇමරිකානු සමාගම. මේ රට මෙහෙම අයාලේ ඇදගෙන යන්න දෙන්න බෑ. පරිවර්තන න්‍යාය පත්‍රයක් අපට ඕනේ. ඒ න්‍යාය පත්‍රය අරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් මේ අභියෝගයේ ජය ගන්න තමයි අද සූදානම් වෙලා ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අපි ආරාධනා කරනවා මේ සටන අපි සියලුම දෙනා එකතු වෙලා කරමු. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් කතෝලිකයන් අතර සිටිනම් ඔවුන් කතෝලික සභාවෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව අගරද ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා. ජෛල ප්‍රදේශයේදී දේව මෙහෙයකට එක්වමින් අගරද ගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ මත් වදුර රටින් මුළු නුපුටා දැමීමට ජාති ආගම් භේදයෙන් තොරව සියලු දෙනාත්වල් බැඳ ගත යුතු බවයි. ජයල තුඩැල්ල ශාන්ත මරියා දෙව්මැදුරේ මීසම භාර ගරු ලින්ටන් ජෝසප් පියතුමන්ගේ මෙහෙවීමෙන් අග්‍රද ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද දේව මෙහෙයක් පැවැත්තුණා. එහිදී මත්වදුර මැඩලීම පිළිබඳ අග්‍රද ගුරු හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. අපි පිළිතුරු සාකච්ඡා ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයි.
දේවමෙහි නනතුරුව අග්‍රදගුරු හිමිපාණන් ප්‍රමුඛ බැතිමතුන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය අසල සිට මද්‍රව්‍යවලට එරෙහිව නිහඬ විරෝධතාවකද නිරත වුණා. මෙ අතර අග්‍රදගුරු මැල්කම් කාදලන් රංජිත් හිමිපාණන්ගේ මෙහෙවීම යටතේ හොරණ ශාන්ත මාටින්ද පෝරස් දේවස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නයද ඇතුළු ප්‍රදේශවාසීන් සංවිධාන කළ නිහඬ විරෝධතාවක්ද අද පෙරවරුවේ පැවැත්තුණා. ඒ හොරණ පානදුර ප්‍රධාන මාර්ගයේ ගල්වඩුගොඩ ප්‍රදේශයේදී. මෙ අතර අන්තරාදායක මද්‍රව්‍ය මැඩලීමේ යුද්ධය දශක තුනක් පැවති සිවිල් යුද්ධයේ මැඩලීමට වඩා දරුණු මෙහෙයුමක් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොලිසියේ 82 පොලිස් අන්තර් කොට්ටාස මල්ල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. හැමෝම දන්නවා අවුරුදු 30 කාලයක් තිස්සේ තාම දුෂ්ට සිවිල් යුද්ධයකට කටලලා නමුත් මම දැන් කියන්න ඕනේ ඒ ඊළඟ යුද්ධය මොකද්ද කියලා හිතේ අපේ ජනාධිපතිතුමා දැනට කරන්නට යන යුද්ධය මම දන්නවා ඒක තමයි අන්තරාදායක මද්‍රව්‍ය පිළිබඳ යුද්ධය. මම එකක් කියන්න ඕනේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම ජනනායකයෙක් ජනාධිපතිවරයෙක් මේ වගේ අභීත නායකත්වයක් දුන්නේ නැහැ. මද්‍රව්‍ය නාශක වැඩපිළිවෙලක් ගෙනියනවා ඉතා ඉක්මනින් මේ රටෙන් සියලුම අන්තරාදායක මද්‍රව්‍ය නැති කරන්න. මෙතර මෙරට ආරක්ෂකාංශ විසින් අත්අඩංගුවටගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණ යටතේ. පොදු ප්‍රවාහන සේවාවන්හි දියුණුව වෙනුවෙන් පසුගිය ආණ්ඩු ගෙන තිබූ පියවර ඉතා සීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවයට අද එක්විමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. මීට පෙර මෙවැනි අමාත්‍යංශයක් තිබුණේ නැහැ. නමුත් අපේ රජයේ නව සංකල්පයක් අනුව මේ අමාත්‍යංශය බිහි කරලා පහුගිය අවුරුදු 4ක කාල සීමාව තුළ විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේ ඉතාමත් පුළුල් පෙරලියක් පරිවර්තනයක් අපි ඇති කරලා තිබෙනවා. මේ කෙරෙන නව ව්‍යාපෘති මේ නව ඉදිකිරීම සමග අපි මුහුණ දෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ ආයතනවල නඩත්තුව සහ කළමනාකරණය. දැන් මේ ගොඩනැගිල්ල නව තාක්ෂණයත් එක්ක විධිමත් සැලසුම් සහගතව විශේෂයෙන්ම ඒකාබද්ධ වූ ප්‍රවාහන සේවාව සමග පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේ ඉතාමත් වැදගත් පියවරක්. සාමාන්‍ය පොදු මහජනතාවගේ සේවාවන් ශක්තිමත් කිරීමක්. මේ පොදු ප්‍රවාහන සේවාව පිළිබඳව පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කර තිබුණු සැලසුම් ඉතාමත්ම සීමිතයි. අපේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මම හිතන්නේ මේ කලාපය තුළ තිබෙන ඉතාමත්ම දුප්පත්ම දුම්රිය සේවය තමයි. ඒකට බොහෝ හේතු රාශියක් තිබෙනවා. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් රටක් විදියට සංවර්ධනයේදී ඒ රටේ සංවර්ධනයේ නායකත්වය රජයක් විසින් ගන්නා වගේම ඒ භෞතික සම්පත් සංවර්ධනය ප්‍රධාන වශයෙන්ම ආරක්ෂා කිරීම නඩත්තුව සහ කළමනාකරණය පොදු මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් සතුව තිබෙන ප්‍රධාන අංශයක්. රට තුල වස විස නැති ආහාර සංස්කෘතියක් ගෙනීමට කටයුතු කරන ජනාධිපති අපේක්ෂකයාට පමණක් 2020 ජනාධිපතිවරණයේදී තම සහය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුරුලිය රතන හිමියන් පවසනවා. වසන්තයේ උන්වහන්සේ මේ අදහස් පළ කළේ වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනයේ අවස්ථාවේ අද දෙරණ සමග අදහස් දක්වමින්. වස විස නැති ආහාර ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් දියත් කර ඇති වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය අදත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. මේ ප්‍රදර්ශනය හෙට දවසේදීත් පැවැත්වෙනවා උදෑසන 9 සිට රාත්‍රී 10 දක්වා. මේ ප්‍රදර්ශනයේ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටීවී දෙරණයි. වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පැවැතුණේ දෙවන දිනටයි. මෙවර එහි තේමාව වූයේ නොකමු වසවිස රකිමු මව් බිම යන්නයි. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ජාතික පොළ සහ ප්‍රදර්ශනයේදී වසවිස නැති නිෂ්පාදන රසක් ජනතාවට මිලදී ගැනීමට ඉඩ සලසා දී තිබෙනවා. මේ ගෙනාපු මිනිස්සුත් එක්ක කතා කරාම ඔබට තේරෙවි. ඒගොල්ලන්ට කුණ ගන්න බැරි තරම් වෙළඳ පොළක් තියෙනවා. රසායනික පොහොර දීලා ඒක අපි ගොන්න නවත්තලා සල්ලි දෙන. අපි කිව්වේ නෑ පොහොර සනාධාරේ නවත්තන්නේ කියලා. ගොවියගේ ගෙදරට ගිහිල්ලා පොහොර දෙනකොට අපි කොහොමද වසවිසින්තර ගොවිතැනක් කරන්නේ? හැබැයි අපිට මේ උසයි අවුරුදු 3ක් කලා නම් ගොවිය පොළඹවන්න තිබුණා. සම්පූර්ණයෙන්ම සල්ලි දෙනකොට රසායනික තොර වලින් තොරව තමන්ගේම පොහොර ටික තමන් හදාගන්න. අද වෙනකොට ඇත්ත වශයෙන්ම ජනාධිපති
සභාපතිවරයයි ආණ්ඩුවයි අගමැතිවරයයි සියලු දෙනාම මේ කඩාකප්පල් කරලා තියෙනවා කියලා මට කනගාටුවෙන් වුණ කියන්න වෙනවා. 2020 අපිට තියෙනවා දේශපාලන තීන්දුවක් ගන්න වෙලාවක් කියලා. ඒකෙදී අපි පස 23 ගොවිතැන අංක 1 බවට පත් කරනවා. මේක කරොත් විතරයි රටේ ඊළඟ ජනාධිපතිවරු විහි කරන්න පුළුවන් කියලා අපි කියනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකින් ජනතා දුක තේරුම්ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බව පූජාල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. අභාවප්‍රාප්ත වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍යවරයෙකු ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ සහ අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මෑණියන් වන අභාවප්‍රාප්ත වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් දේශපාලකණීන් ඇතුළු බොහෝ පිරිසක් දේහය තැන්පත් කර ඇති කොළඹ පිහිටි නිවස වෙත පැමිණ සිටියා. එක්සත් ජාතික පක්ෂය ගැන කනගාටුයි කතකට. ඒ දේශපාලන ඉතිහාසයේ රහස් ගොඩක් මා දන්නවා. මාත් එක්ක පන්සල ඇතුළේ කිරුණු සාකච්ඡා. ඒව කිව්වොත් සමහර දුරුයි මේ රටේ මිනිස්සු. මං හිතන්නේ නැවි කියලා. නමුත් ඔය එක්සත් ජාතික පක්ෂයේ හිටපු බහුතරය තව මා මුණ ගැහෙනවා. ඒ ඇත්තොත් තරමක වේදනාවකින් ඉන්න බව නම් මං දන්නවා. අපිට දෙන්න අපි ගොඩ ආරම්භ පෙන්නන්න. නෑ අවශ්‍ය නම් අපි ඒක හදලා දෙන්න. රට ගොඩ ගනීද? මං හිතන්නේ මේ රට විනය ගරුක සදාචාර සම්පන්න රටක් බවට පත් කරන්න නම් එතුමා වගේ ක්‍රියාශීලී පුද්ගලයෙක් ඉන්න ඕනේ මේ අතරේ. ශ්‍රී ලංකා රේඩියෝ ඉතිහාසයේ නාලිකාවක් තුලින් බිහි වූ පළමු කෝටිපතියා වීමට අකුරැස්ස හේනිගම පදිංචි කේ සංක මහතා වාසනාව හිමි කරගත්තා. ඒ අද පැවති FM දෙරණ කෝටිපති වරම හත්වන අධියරේ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් FM දෙරණ රේඩියෝ නිධානය හත්වන අධියර කෝටිපති වරම ශ්‍රී ලංකාවේ අංක 1 රේඩියෝ නාලිකාව වන FM දෙරණ විසින් ආරමුණු ලැබූ මෙරට රේඩියෝ ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්තන වැඩසටහනේ හත්වන අධියර ලෙසින් FM දෙරණ කෝටිපති වරම දිනුම් ඇදීමේ අවසන් වැඩසටහන අද පැවැත්වුණා. මේ ටොන් 27ක පෝස්ට්කාඩ් කන්ද මතින් අපි සූදානම් මේ ලංකාවේ ඓතිහාසික කෝටිපතියා බිහි කරන්නට. කෝටිපති වරම. ඒ අනුව කෝටිපති වරම දිනුම් ඇදීම සඳහා තැපල්පත් යොමු කළ සුවහසක් FM දෙරණ ශ්‍රාවකීන් අතරින් රුපියල් කෝටියක ප්‍රධාන මුදල් ත්‍යාගයේ හිමිකරු තෝරා ගැනීමට පෙර අමතර ත්‍යාගවල ජයග්‍රහකයන් තේරීම ආරම්භ කළා. මෙහිදී ට්‍රක් රථ, ට්‍රැක්ටර්, ත්‍රී රූද රථ, ඉඩම්, යතුරු පැදි, විදේශ සංචාර, ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ, ලැප්ටොප්, ටැබ් පරිගණක, ජංගම දුරකථන, මවුන්ටන් බයිසිකල් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමීම සිදු කෙරුණා. මේ රටේ රේඩියෝ ඉතිහාසයේ අපට ලබා දිය හැකි ඉහළම ත්‍යාගය ජනතාව අපට ලබා දී තිබෙනවා. ඔවුන් අප ඔසවා තැබීම වෙනුවෙන් අපගේ උපන්දිනයේ දවසේ අප ඔවුන්ට පෙරලා ලබා දෙන ත්‍යාග කන්දරාව තමයි මේ අප පිරිනමන්නේ. හැමතැනම රේඩියෝ ප්‍රොමෝෂන් වෙනවා. අපි ලයිබ්‍රරියකට ගියොත් ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන් ලියවෙච්ච රේඩියෝ ප්‍රොමෝෂන් පිළිබඳව පොත්. හැබැයි මම හිතන්නේ ලෝකේ කොහෙවත් රේඩියෝ ප්‍රොමෝෂන් එකකට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා. අනතුරුව මෙරට රේඩියෝ ඉතිහාසයේ ලබා දෙන දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියේ හිමිකරුවා සොයා FM දෙරණ කෝටිපති වරමේ දිනුම් ඇදීම සිදු කළා. ශ්‍රී ලාංකීය රේඩියෝ ඉතිහාසයේ පළමු කෝටිපතියා බවට පත්වන්නේ මේ KA සංක ඔබට අපේ හත පිරි උණුසුම් සුබපැතුම්. ඒ අනුව FM දෙරණ කෝටිපති වරමේ හත්වන අධියරේ ජයග්‍රහකයා වන KA සංක මහතා සොයා අද දෙරණ ඔහුගේ නිවසට ගියා. පෝස්ට්කාඩ් කාගේ නම ලිව්ව මේ ගෙදර ඉන්න හතර දෙනාගෙන නමේ. ඒ වුණාට මේ ලොකු පුතයි නමර තමයි මේ පෝස්ට්කාඩ් එක ඇදුනේ. අපි බොහොම දුප්පත් තමයි ජීවත් වුනේ. අවුරුදු 7කට ඉස්සෙල්ලා මේ දෙරණ නිදානේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ අපේ තාත්තා මේක මේ ලියන පටන් ගත්තා. ඇත්තටම ජයග්‍රහණයක් ලැබුණා කියලා මොහොතේ ඒ වෙලාවේ මම ගොඩාක් සතුටට පත් වුණා. මනුසත් දෙරණ වෛද්‍ය සායන මාලාවේ 41 වන වෛද්‍ය සායනය පුත්තලම කරුවල ගස්වැව ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. වකුගඩු රෝගීන් පීඩා විඳින ජනතාවට සහන සැලසීමේ අරමුණින් මනුසත් දෙරණ ක්‍රියාත්මක කරන වෛද්‍ය සායන මාලාවේ 41 වන අදියර පැවැත්ුණේ පුත්තලම කරුවලගස්වැව සාලීවැව වීරපුර කනිෂ්ඨ විද්‍යාලයේදී. මෙහිදී වකුගඩු රෝගීන් හඳුනා ගැනීම, ලේ, මුත්‍රා සම්පල පරීක්ෂා කර රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සිදු කෙරුණා.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති වෛද්‍ය සහනය සඳහා මාදම්පේ ප්‍රාදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ශ්‍රී ලංකා යුද හමුදාවේ 143 වන බලසේනා මූලස්ථානය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සිඩම් රසායනාකාර සේවය ලිසන්ස් පුද්ගලික රෝහල ඔක්ටයින් පුද්ගලික සමාගම පියෝටෙක් ලංකා ආයතනය ජෝර්ජ් ස්ටුවර්ට්ස් හෙල්ත් ආයතනය නිපුණ සහල් සමාගම හා පෝෂණ වේදින්ගේ සංගමය සිය දායකත්වය ලබා දුන්නා. තවත් පුවත් කිහිපයක් දැන්. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබටු අවේශ්‍රේ සුමංගල මහනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමයේ පිරිනමනු ලැබුවා. ඊට අදාළ සන්නස් පත්‍රය අද පෙරවරුවේ මල්වතු මහවිහාරයේදී අමාත්‍යවරයා වෙත පිරිනමනු අතර එම අවස්ථාවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. හලාවත පුත්තලම මාර්ගයේ බංගතිනිය මන්සන්දීදී අද අලුයම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. හොරණ සිට පානදුර දෙසට ගමන් ගත් වෑන් රථයක් අද දහවල් අලුබෝමුල්ල ප්‍රදේශයේදී එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක ගැටී ඇති අතර එම වාහන දෙක මාර්ගයේ අසල නවතා තිබූ තවත් මෝටර් රථයක හා යාත්‍රෝපදීයකද මෙලෙස ගැටී තිබෙනවා. ඒ සමගින් අද දෙරණ 6:55 අපි අලුත් බොමුණ ගැසෙනවා රාත්‍රී 9:00 අද්දරණ 24 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයත් සමගින් සුබ රාත්‍රියක්.